ඕම් ශාන්ති කක්ටි එක තුනද? ඕම් ශාන්ති. ඔව්. අද පස් දෙනාම අදත් ඉන්නා. සිස්ටර් අශෝක ඉස්ලාම ගොයින නා ඕම් ශාන්ති සිස්ටර් අශෝක. සිස්ටර් විශාක ඕම් ශාන්ති. ඕම් ශාන්ති සිස්ටර් ක්‍රිශාන්ති. ඕම් ශාන්ති. සිස්ටර් අමරා ඕම් ශාන්ති. සිස්ටර් පද්මිනී ඕම් ශාන්ති. ඕම් ශාන්ති සිස්ටර්. පස් දෙනාම ඉන්නවද? අද 22 වෙනිදා ජනවාරි. අපිට දැන් මුරලි එක බාබද කතා කරන්නේ මේ කාරණය ගැන. ඒකදී අපි පොඩ්ඩක් කතා කරමු. දැන් මුරලි එක අහුවහම නේ මුරලි කරුණු කාරණා සාකච්ඡා කරාම දැන් දිනපතා ඒක කරන්න පටන් ගත්තාම එතකොට අපිට මොනවද දැනෙන්නේ? ඔගලන්ට මොනවද දැනෙන්නේ? දැන් මුරලි කරුණු මේ මුරලි පන්තිය හැමදාම බබගෙන් මුරලි කරුණු අහන්න පටන් ගත්ත දවසේ ඉඳන් සාමාන්‍යයෙන් කොයි වගේද හිතට දැනෙන්නේ? මුරලි අහගෙන නැත්තම් උදේ කෑම කෑවේ නැහැ වගේ. ඒක තමයි. පොඩි ළමයි වගේ ඉස්කෝලේ ළමයි. ඉස්කෝලේ ළමයි ඉක්මනට ලෑස්තිල පන්තියට වාඩි වෙන්න ඕනේ නේද? ඒක තමයි. ආ දැන් ළමයිනේ කොහොම හරි ඔන්ලයින් පන්තියට ඉක්මනට වාඩි වෙන්න කියලා ලෑස්ති වෙනවද නේද? දැන් ළමයි කියනවා දැන් අම්මලා දැන් පන්තියට වාඩි වෙනවද කියලා අහනවද? නෑ නෑ නේ ඔය පොඩි ළමයි වගේ. එතකොට තව සිස්ටර්ස්ලාට කොහොමද දැනෙන්නේ? සිස්ටර්ස් මුරලි පන්තිය පටන් ගත්ත දවසේ ඉඳන් කොහොමද දැනෙන්නේ හිතට? හොඳ සිනාක් වෙනවා කියලා දැනෙනවා නේද? මේ විදිහටම දිගටම යන්න පුළුවන් වුණත් නේ. ඒකත් හොඳ හැඟීමක් නේද? හරි සහැල්ලු හැඟීමක්. සිස්ටර් විසාක විස්තරේ මොරේ කාලට යන්න තියෙන්නේ. ගෙදරින් 10 කාලට ගියා නැද්ද? ඇති වෙයි කියලා හරි බලමු අපි ඉක්මනට ඉවර කරමු. එන්න හොඳයි සිස්ටර් කියපු එකත්. සිස්ටර් වාද්මිනේ මටත් ඒ වගේ තමයි දැනෙන්නේ. ඒකට ඒකත් හොඳ පුරුද්දක් ඇත්තටම. නිදාගන්න යනකොට යන්න ඉස්සෙල්ලා මේක අහලා නින්දට යන්න පුරුදු වෙන එක ඒකත් හොඳ පුරුද්දක්. එතකොට රෑ නින්ද කියන්නේ කෙලිම බාබත් එක්කම යන නින්දක් නේද? කොහොමත් අපි බාබ ළඟට මේ යන්නේ නින්දේදී ජීවාත්ම කියන අපි නිර්වාණ ධනෝට යන්නේ. දැනෙනවා නේද? අනිත් අයටත් හොඳයි ඒකේ පුරුද්දක්. දැන් ඉතින් අපිට රෙකෝඩින් එකත් හම්බ වෙන නිසා මොනවාද ඩේටා හරි මේ කියලා වුණ වෙන්නේ නැහැ. අහන්න පුළුවන් නිකම්ම දාගෙන උනත් ඒක නිසා මේ රෑනින්දට යන්න ඔක්කොම ගෙදර වැඩ ටික ඉවර කළා, කුස්සියස් කළා, වැඩ ටික ඉවර කළා, ඔක්කොම කරලා කියලා අන්තිමට කරන්න තියෙන වැඩේ විදිහට මේ බාබු මුරලියක අහලා නින්දට යන්න කියන කාර්ය තියාගත්තොත් ඒකත් හොඳ පුරුද්දක්. ඒකට මුළු නින්ද පුරාම වැඩ කරන්නේ ඒ බාබගේ සම්බන්ධතාවය. ඒකට උදේ නැගිටිනකොට උනත් හරි මේ ෆ්‍රෙෂ් ගතියක් දැනෙන. අන්නේ ෆ්‍රෙෂ්නස් එක තමයි අද බාබා ඒ ගැන තමයි අද කතා කරන්නේ. බාබා කියනවා සුන්හිර දරුවනේ ඔබ පරමාත්ම පියා වෙතට පැමිණ සිටින්නේ නැවුම් වීම සඳහායි. මේක නේද ඔයගොල්ලෝ කිව්වේ දැන් දැනෙනවා කියලා. නේ නැවුම් වීම සඳහා නේ අපි රිෆ්‍රෙෂ් වෙලා නේ නැවුම් වෙලා අපිට දැනෙනවා ඒ නැවුම් භාවය නේ. දැන් අර සාමාන්‍යයෙන් මේ වහින්නේ නැතුවම ඉඳලා එකපාරට එන වැස්ස හරිම නැවුම් වැස්ස නැවුම් සුවඳ තියෙන්නේ නේද? අවුරුදු කාලෙට එහෙම දැනෙන නැවුම් සුවඳ නේ. ඉතින් අන්න ඒ වගේ තියෙන නැවුම් භාවය නේ. ඉතින් අපේ හිතේ කොච්චර ඒ නැවුම් භාවය තමයි බබ මේ කතා කරන්නේ.
එතකොට පරමාත්ම පියා වෙතට පැමිණ සිටින්නේ නැවුම් වීම සඳහායි. පියා සහ උරුමය සිහිපත් කරන්න. එවිට ඔබ නිරන්තරයෙන් නැවුම්ම ඉඳීවි. හැම විටම අපිට එතකොට ආයි අලුතින් මොනවා අලුත් අවුරුදු කාලේ නැත්නම් අර සුබ නැසත් කාලේ අරක මේක කියලා හැම වෙලාවක් එනකම් ඉන්න ඕනේ නැහැ. අපිට හැම මොහොතක්ම නැවුම් මොහොතක් වෙනවා. පරමාත්ම පියත් එයාගෙන් අපිට ලැබෙන උරුමයක් පිළිබඳ සිහියේ ඉන්නවනම් මේ උරුමය කියන්නේ දැන් අපි පියෙක් සිහි කරනවා නම් පියෙක්ගෙන් දරුවෙක් අනිවාර්යයෙන්ම යම් කිසි දෙයක් තියෙනවනේ උරුම වෙන්න නේද? නේ උරුමයක් තියෙනවා. භෞතික දේපල ඉඩකඩම් වස්තුන් ඒවා තියෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් හුඟක් වෙලාවට දෙමව්පියන්ගේ ගුණධර්ම යහගුණ ඒවත් දරුවන්ට උරුම වෙනවා නේ. ඉතින් ඒක භෞතිකව උරුම වෙන උරුමවිල්ල ඒක සීමිතයි නේ. ඒක සීමිත පියෙකුගේ සීමිත සම්බන්ධතාවයකදී දරුවෙකුට ලැබෙන සීමිත කාලයකට ලැබෙන උරුමයක්. නමුත් දැන් පරමාත්ම පියාගෙන් අපිට ලැබෙන්නේ අසීමිත උරුමයක්. මොකද බබගෙන් අපිට ඇත්තටම ලැබෙන උරුමය ඥානය තවනාද බුද්ධිය සෙනෙහස ඔක්කොම ලැබෙනවා. ඒ ඔක්කොම ලැබෙනවා. අනිතත් කියන ගලන් කාරණා ඕගොල්ලෝ දැනට දැන් මේ වෙනකම් බබගෙන් ලැබලා තියෙන උරුමය මොනවාද ලැබිලා තියෙන බුද්ධිය හරි මහත් වෙනවා නේද? බුද්ධිය වෙරි ගුඩ්. බුද්ධිය ශක්තිමත් වෙනවා. බුද්ධිය මහත් වෙනවා. හොඳයි. සිස්ටර් ක්‍රිෂාන්ට නැති වෙලා ඊට පස්සේ අපිට අවසානයේදී ලැබෙන උරුමය මොකද්ද? පියාගෙන් අවසානයේදී ලැබෙන උරුමය සත්‍යුගය නේද? සත්‍යුගය ස්වර්ණමය යුගයේ දේවි දේවතා තත්ත්වයට අපිපත් වෙනවා. ඒක තමයි බාබා අපිට දෙන බුදලය. මේ පියාගෙන් ආධ්‍යාත්මික පියාගෙන් අපිට උරුම වෙන්න තියෙන දේපල අන්න ඒකයි. ඉතින් පොඩි පහේ දේපලක්ද නේද? අනිත් එක තමයි මේ දේපල අපි මේ කාලෙදි දිනාගත්තා කියන්නේ බාබාගේ උපත් 21කට. මේ උපත් 21කට මේ දේපල අපි සමග රැඳෙනවා. නේ අපිට හිමි වෙනවා නේ බාබා. උපත් 21ක් නිශ්චිතව කියනවා. ඊට අමතරව බාබා කියනවා උපත් 30-40කට යනකම් ඒ උසස් උරුමයේ උෂ්ණේ තියෙනවා. නේ උපත් 30-40ක් යනකම් තමන්ගේ සතුට කියන උරුමය අහිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සතුටු රාජ්‍ය නේ. සත්‍යය කියන්නේ ඒකනේ. සම්පූර්ණ ඉහළම සතුටු සතෝ ප්‍රදාන පාරිශුද්ධ රාජ්‍ය අපිට උරුම වෙනවා. ඉතින් ඒකේ උපත් 21ක් කියලා කිව්වම දැන් මේ කාලේ ඉඳන්මයි නේද? මේ සංගම යුගයේ අපි විඳින්නේ ඒ විදිහේ සතුටක්නේ. දැන් අපි මේ කතා කරපු පියත් එක්ක සම්බන්ධ වීමෙන් බාබගෙන් ලබන ඒ සතුට මේ తాවකාලික දෙයකින් ලබන සතුට වගේ නෙමෙයිනේ. නේ? ඒක හරිම අතීන්ද්‍රිය සතුටක් නේ. ඉන්ද්‍රියන්ගේ ඔබට ගිය අපිට අපේ බුද්ධියට දැනෙන අපේ යටි හිතට දැනෙන හිත යටි හිතටම කාවැදෙන සතුටා. ඒ කියන්නේ අපිට ඒක නැතුවම බැරි වෙලා තියෙන්නේ නේ. අර නිකන් කවුරුහරි මාත් හරි අබ්බැහි වෙනවා වගේ. මේකත් අබ්බැහි වීමක් තමයි එක පැත්තකින් නැත්නම්. නමුත් මේක අබ්බැහි වීමක් කියලා අපිට කියන්න බෑ. මොකද අබ්බැහි වීම කියන වචනේ පාවිච්චි කරන්නේ කියන්නේ එයා ඒකටම විතරයි ඊට පස්සේ නේ. ඒක අනිත් මුළු අනිත් ඔක්කොම මේ අමතක වෙලා. දැන් අපේ භෞතික ලෝකයේ ඉන්න නිසා බාබා මේ දෙකම අපිට හොඳට සමබර කරවනවා නේද? දැන් ඔයගොල්ලෝ කිව්වා වගේ දැන් මුරලි පන්තියට වාඩි වෙන්න ඕනේ කියලා දන්නවා. ඒකට ලොකු වමනාව තියෙනවා. නමුත් ඉක්මන්ට මම කලින් මූදෙම ලෑස්ති වෙලා ගෙදර වැඩපොළ ටික කරලා ඒව කරන්නලා ශක්තිය හම්බ වෙනවා, වෙලාව හම්බ වෙනවා. ඒවත් හොඳට කරලා නේ ඒවත් අඩුපාඩු තියන්නේ නැතුව ඒවත් කරලා තමයි ඇවිල්ලා වාඩි වෙන්නේ. අන්න ඒක තමයි ඒ නියම නැවුම් භාවය කියලා කියන්නේ. අබ්බැහි වීමක් කියලා කිව්වොත් ඒව මුකුත් ගණන් ගන්න ඕන නමයට පන්තියට වාඩි වෙන්න ඕන නම් හතමාත් නැගිටලා ඉක්මනට මූණකට හොදගෙන හොදනවාද නැද්ද දන්නේ නැත්නේ නේද? නිකන් ඔය ෆෝන් එක අරගෙන වාඩි වෙනවා. ඒක තමයි අබ්බැහි වීම කියන්නේ. දැන් මේ සැහිම අබ්බැහි වීමක් නෙමෙයි. ඔයගොල්ලෝ කවුරුත් එහෙම කරන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා නෑ. එහෙම කරන්නේ නැහැ. උදේ පාන්දරේම නැගිටලා බාබත් එක්කම වැඩ කටයුතු ටික කරලා නේ ගෙදර දොරේ වැඩ කටයුතු කරලා ළමයින්ගේද මහත්තයාගේද අරහෙද මෙහෙද තමන්ගේ මොනාද කරන්න ඕන කියන ඒ වගකීම් යුතුකම් ටික ඉෂ්ට කරලා පුළුවන් උපරිමයෙන්ම ඒවා කරලා තමයි ඇවිල්ලා
පන්තියට වාඩි වෙන්නේ. ඒක තමයි මේ බාබා දෙන ඉගැන්වීමේ අරුමය. විශ්මය කියන්නේ ඒකයි. නේ බාබා එහෙම මේ මොනවාද භාගිත වැඩ කරන්න දෙන්නේ නැහැ කාටවත්. තමන්ගේ වැඩ කටයුතු සම්පූර්ණ කරන්න තමන්ට පුළුවන් උපරිමේ. හැබැයි ඒ වගේම නොබැඳිව නේද? නොබැඳිව. ඒක තමයි ඊළඟට අපිට තියෙන අභියෝගය. නේ නොබැඳිව නොමුචන හැම දෙයක්ම කරනවා තමන් නැවුම් වෙලා ඉන්නවා. ඔබ පරමාත්ම පියා වෙතට පැමිණ සිටින්නේ නැවුම් වීම සඳහායි. පියා සහ උරුමය සිහිපත් කරන්න. එවිට ඔබ නිරන්තරයෙන් නැවුම් වෙන්නේ. ප්‍රශ්නය, නුවණැති දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද? නුවණැති දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද? මොකද නුවණැති දරුවෝ. ඒගොල්ලන් ප්‍රධාන ලක්ෂණ මොනවාද? කවුද කියන්නේ පුළුවා? ඥානාමෘතිය පානය කරන්න. එතකොට ඒගොල්ලන්ගේ ඒක ඒගොල්ල ඥානෙ ලබා ගත්ත කෙනෙක් කියලා අපි කියලා කෙනෙක් අඳුන ගන්න තියෙන ලක්ෂණය මොකද්ද ඊට පස්සේ? ශ්‍රද්ධාවෙන්. ඔව් ශ්‍රද්ධාව තියෙන. උනන්දු උද්‍යෝගය. වෙරි ගුඩ්. ප්‍රබෝධය. සිස්තාසෝක බුද්ධිය. බුද්ධියේ හොඳ මහත් භාවයක් තියෙනවා නේද? හොඳ සතුටින් උනන්දුවෙන් උද්‍යෝගයෙන් සතුටින් නේද? ඉතින් බාව පිළිතුරු දෙනවා, නුවණ ඇති දරුවන්ට අනන්ත සතුට ඇත. මොකද තියෙන්නේ අනන්ත සතුට. මේ නුවණ ඇති දරුවන්ට අනන්ත සතුට ඇත. සතුට නොමැති නම් ඔවුන් මෝඩයින්. බාබගේ ළමයි වෙලා සතුටක් නැත්තම් එහෙනම් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. මොන හරි මෝඩ වැඩක් කරනවා ඇති. එමුණා තමයි බාබගේ දරුවෙක් වෙලා අපිට සතුට නැති වෙන්නේ. සතුට නොමැති නම් ඔවුන් මෝඩයින් බාබ කියනවා. නුවණැති දරුවන් යනු තම බුද්ධි දිව්‍යමය බවට පත් කරගන්න අයයි. අන්න සිස්සාසෝක කිව්වාගේ බුද්ධිය. නේ බුද්ධිය සම්බන්ධද? බුද්ධිය දිව්‍යමය වෙනවා. يعني බුද්ධිය නෑ කිලුටු. බුද්ධියේ කිලුටු නෑ, කෙලෙස් නෑ, කිලිටි දේවල් නෑ, අපවිත්‍ර දේවල්. බුද්ධිය කියන්නේ මේ මොකද්ද? බුද්ධියේ කිලිටි නැහැ කියලා කියන්නේ මොකද්ද? මේ බුද්ධිය කියන්නේ අපේ බුද්ධියේ ඥානෙ. සිහිය නේද? සිහිය, අපේ සිහියේ අවධානය. අපි සිහිය ඉන්නේ ජීව විද්‍යාත්මක සිහිය, සතුටු සිහියක ඉන්නේ. නිකන් දුර්ගුණ තියෙන සිහියක නෙමෙයි ඉන්නේ. අසිහිය ඒක ඇත්තටම අසිහිය. අපේ සිහියේ තියෙන හැම තිස්සෙම කාට හරි වරදක් කරන එක, කාට හරි පලි ගන්න එක, මොකක් හරි මොනවාද උපායක් දාන එක, ඕවා නම් තියෙන්නේ. ඒ අසිහිය ශාරීරික අවධානය නේ. ඉතින් ඒගොල්ලන් එහෙම නෙමෙයි බාබා. අපේ බුද්ධිය දිව්‍යමය බවට පත් කරනවා. ඕන අන් අයගේ බුද්ධියෙන්ද දිව්‍යමය බවට පත් කරවන්න. තමන්ගේ බුද්ධිය හරියටම දිව්‍යමය වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම අනිත් අයටත් ඒ උදව්ව කරනවා. ඔවුන් ආධ්‍යාත්මික ශ්‍රේණියේ නිරතුරුව යෙදී සිටින අතර ඔවුන්ට පියාගේ හැඳින්වීම අන් අයට ලබා නොදී සිටිය නොහැක. මෙච්චර දෙයක් දැනගෙන මේක ගැන තවත් කෙනෙක්ට නොකිය ඉන්න බෑ. දැන් සිස්ටලා තමයි මෙහෙමයිනේ නේද? නේ මේක ගැන දැනගත්තත් එක්ක හම්බෙනාට ඒ ගැන කියන්න පුදුම වමනාවක් ඇති වෙන්නේ නේ. අන්න ඒක තමයි අර පාරිශුද්ධත්වයේ ලක්ෂණය. සැබෑම පාරිශුද්ධත්වයට පත් වෙච්ච කෙනා බුද්ධිය තමන්ගේ සිහිය තුල හරිම පාරිශුද්ධත්වයේ පිරිසිදුකම පවිත්‍රභාවය තියෙන කෙනාට නිසංග වමනාවක් ඇති වෙනවා. නිකම් වමනාවක් ඇති වෙනවා අනිත් අයටත් ඒක ගැන කියලා දෙන්න. එයාට කවදාවත් මං ගත්ත දේ අනෙක් කෙනාට දෙන්න හොඳ නැහැ කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒක ස්වභාවිකවම ඇති වෙන කාරණයක්. ඒක අනිත් ඒක ලක්ෂණයක්. මෙයාගේ බුද්ධිය දිව්‍යමය වෙනවා වෙනින් කියනවා කියන එකද ඒක ලක්ෂණයක්. මෙහෙම එයා ඒ ගැන අනිත් අයටත් කියලා අනිත් අයත් ඒ මාර්ගයට ගන්න උනන්දු වෙනවා. මාර්ගයට ගන්න කියලා කියන්නේ ඒගොල්ලන්ගේ බුද්ධිය දිව්‍යමය කරගිය හැකි මාර්ග පෙන්වලා දෙන්න උනන්දු වෙනවා. ඒ හින්දා බාම කියනවා මම මේ කෙනා තුළට ඇතුළු වී ඔය සෑම දරුවෙකුටම උගන්වන්නෙමි. ඔන්න කියනවා මම මේ කෙනා තුළට ඇතුළු වී. කවුද මේ මම කියන්නේ?
සිව බාබා. අතට සිව බාබා කියනවා මම මේ කෙනා තුළට ඇතුළුවේ. කවුද මේ කෙනා? ධම්ම බාබා. හරි. දැන් මූලිය දෙන්නේ සිව බාබා නේ නේ. සිව බාබා ඉඳලා යාගෙන කියනවා මම කියලා. ඒත් ඒ මම මේ කෙනා. ඒ කියන්නේ බ්‍රහ්ම බාබා නේ. සිව බාබා බ්‍රහ්ම බාබා තුළට ඇතුළුවේ. එතන මම මේ කෙනා තුළට ඇතුළුවේ ඔය සෑම දරුවෙකුටම උගන්වන්නේ. ඒත් අපි තමයි මේ දරුවෝ. නේද ජීවාත්ම ඔය සෑම දරුවෙකුටම උගන්වන්නේ දේවතාවරුන්ට මෙම ඥානය නොමැත. දේවතාවරුන් දැන් අපි දේවතාවරුන් වෙන්න උත්සාහ කරනවා. හැබැයි දේවතාවරුන්ට මෙම ඥානය නොමැත. ඥානය තුළින් ඔබ දේවතාවරුන් වුණු පසු මෙම ඉගෙනුම අවශ්‍ය වන්නේ නැත. නේද? එතකොට මේ ඉගෙනුමේ අවශ්‍යතාවයක් නැහැ. මෙම ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? මේ වටහා ගැනීමට ඉතා පුළුල් බුද්ධියක් අවශ්‍ය වේ. නෑ ඔන්න ඔය කාරණේ වටහා ගන්න හරින පුළුල් බුද්ධියක් අවශ්‍ය වෙනවා. එලකට බාබ කියනවා පරමාත්ම පියා පමණයි තමා සමග ඔය දරුවන්ව රැගෙන යන්නේ. මෙම චක්‍රය නිමාවට පස්සේ ඉන්පසු එය එම අන්දමින්ම නැවතත් සිදුවේ. ඔබ එක් ශරීරයක් අතහැර තව එකක් ගනි. ඔබ කුඩා වී ඉන්පසු නැවතත් ලොකු වේ. අඹ ඇටයක් පැලකල විට අඹ ගසක් මතු වේ. මේ ඔය කාරණේ අපි දන්නවනේ. අඹ ඇටයක් කල කර අඹ ගහක් මතු වෙනවා. එය සීමිත ගසක් වන අතර මෙය මනුෂ්‍ය වෘක්ෂය වන අතර එයට විවිධාත්ම වෘක්ෂය යයිද කියයි. එතකොට අඹ ඇටයක් පැල කරහම අඹ ගහක් එනවා නම් දැන් අපි ජීවාත්මය කියන්නේ ඇටයක් කියලා ගමු, බීජයක් කියලා ගමු. එතකොට මේ අපි මානව ජීවාත්මයන් අනිවාර්යයෙන්ම ඊළඟට ගිහිල්ලා උපදින්නේ කොයි විදිහටද? මව්කුසක. මොන මව්කුසකද? මනුෂ්‍ය මව්කුසක නේද? මනුෂ්‍ය මව්කුසක තමයි ගිහිල්ලා උපදින්නේ. මනුෂ්‍ය ජීවාත්මයක් උපත ලබන්නේ මනුෂ්‍ය ශරීරයකමයි. නේ අපි දැන් කතන්දරවල අහලා තියෙනවා නේ, අපිව බය කරවල තියෙනවා නේ, මිනිස්සු සත්තු වෙනවා කියලා. නේ ඒ කතාවේ එක පැත්තකින් ඇත්තක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කාලේ ඉඳන් එහෙම දෙයක් සමාජයේ ප්‍රචලිත වෙලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අර ජීවාත්ම පිරිසන් වෙනවා. පිරිසන් මෙන්න මේ නරක වැඩේ කළොත් පිරිසන් ආත්මයක් ලබනවා කියලා නේ අපි අහලා තියෙන්නේ. නේද? ඒ කියපු කාරණය හරි. නමුත් මිනිස්සු ඒක තේරුම් අරගෙන තියෙන විදිය වැරදි. මේකයි අපි තුල පැහැදිලි කරගන්න ඕනේ. නරක වැඩක් කළොත් මෙන්න මේ නරක වැඩේ කළොත් ඔයා තිරිසන් ආත්මයක, ප්‍රේතාත්මයක, භූතාත්මයක ඉපදෙයි කියලා කියපු කාරණේ හරි. නමුත් කියපු කාරණය තේරුම් ගත්ත විදිහ වැරදි. මොකද්ද වැරද්ද? මිනිස්සු හිතුව තිරිසන් ආත්මයක උපත ලබනවා කියලා කියන්නේ තිරසෙනෙක් වෙලා ඉපදෙනවා කියලා. තිරිසන් ශරීරයක මේ බලු අම්මා කෙනෙක්ගේ ශරීරයකට කුසට තමයි යනවා. නැත්නම් වෙන සත්වයෙකුගේ ඇඟකට තමයි යනවා. වඳුරු අම්මා කෙනෙකුගේ ඇඟට ආව උපදිනවා. නැත්නම් ඒ විදිහ එක එක කතන්දර තියෙන්නේ බෑ නේද? එහෙම නෙමෙයි. මනුෂ්‍ය ජීවාත්මයක් යන්නේ අනිවාර්යයෙන්ම මනුෂ්‍යමවකට. මවකට තමයි ගිහිල්ලා උපදින්නේ. හැබැයි එයා ඉපදුනාට පස්සේ එයාගේ ආත්මය නැත්නම් එයාගේ ජීවිතය, එයාගේ ජීවන රටාව මොන වගේද? තිරිසන් වෙන්න පුළුවන්. නේ? ඒකයි තිරිසන් ගතිගුණ තමයි තියෙන්නේ. අන්න ඒකයි කිව්වේ නාන වැරදි වැඩවලු තිරිසන් ආත්මයක් ලැබනවා කියලා කියීමේ ඇත්ත කාරණේ අන්න ඒක. ෂවක අපිට පැහැදිලි කරලා දෙන්න බාබා. අපි දන්නවනේ අදටත් අපිට අපි අහනවා සමහරක දකින්නත් ලැබෙනවා සමහර මිනිස්සු ඉන්නවා අපි වගේම අතකකුල් තියෙන මිනිස්සු දෙමෝපියන්ට දාව ඉපදෙනවා. නමුත් සමහරකට පොඩි කාලේ ඉඳන්ම නැත්තම් තරුණ වයසේ ඉඳන්ම නැත්තම් ඇදිවිගහයි කාලෙදි හරි එයාගේ තිරිසන් ගති මතු වෙනවා. නේ කියන්නේ සාමානුෂ්‍ය ගති නැතුව තිරිසන් ගති මත වෙලා ඒක ඊට පස්සේ මේ පුද්ගලයා ගත කරන්නේ තිරිසන් ජීවිතයක් තමයි. මුකුත් තේරෙන්නේ නැහැ. අනිත්‍යගේ දුක කරදරයක් තේරෙන්නේ නැහැ. හිත කඳුන ගන්න බෑ. තමන්ට තමන්ගේ කියලා ආත්ම ගෞරවයක් නැහැ. ඔහෙ නිකන් අර තිරිසනෙක් ගානටම ඉපදෙනවා. ඉපදිලා මැරෙනකන් ඉතින් කනවා බොනවා ළමයි හදනවා, ආරක කරනවා, මේක කරනවා, මේ ඒජවල් හදනවා. නේ තිරිසන් මෙච්චරයිනේ කරන්නේ. ඒ ටික විතරක් කරගෙන ඊටත් වඩා ඉතින් ඒ තිරිසන් ගති ලක්ෂණත් එක්ක ඔහේ ඉන්නවා. ඒක තමයි තිරිසන් ආත්මයක් ලැබනවා කියලා කියන්නේ. ඉතින් බාම අද ඒක පැහැදිලි කරලා දෙනවා හොඳට.
ඔබ එක් ශරීරයක් අතහැර තව එකක් ගනි. අඹ ඇටයක් අඹ ගහ අඹ ඇටයකින් අඹ ගසක් මතු වෙනවා වගේ මනුෂ්‍ය ජීවාත්මය තවත් මිනිස් ශරීරයක උපත ලැබෙනවා. හැබැයි අපේ මොකද චරිත කොටසේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් අපේ කර්මවල හැටියට. ඉතින් ඒ නිසා තමයි බබ කියන්නේ නුවණ වැඩි කරගන්න. නේ උත්සාහ ධර්ම ප්‍රමාණයට අනුව තමයි ඔබට පත්‍රයක් ලැබෙන්නේ. කෙනෙක් ඉගෙන ගන්නා ප්‍රමාණයට සහ උත්සාහ ධර්ම ප්‍රමාණයට අනුව අංකනුසාරයෙන් ඔහුට පත්‍රයක් ලැබේ. එබැවින් ඔය දරුවන් මෙහි පැමිණ ඔබගේ අරමුණ සහ ඉලක්කය දුටු විට සතුට විය යුතුයි. අපිට දැන් අරමුණක් ඉලක්කයක් බාබ දීලා තියෙනවා. මේ රාජ්‍යෝග සම්පූර්ණ රාජ්‍යෝග අධ්‍යාපනයේ අරමුණ ඉලක්කය. මේ රාජ්‍යෝග අධ්‍යාපනය අපිට දෙන්නේ බ්‍රහ්ම කුමාරි ලෝක ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලය හරහා තමයි. පරමාත්ම පරම සත්‍ය පියා මේ රාජ්‍යෝග ඥානය සමාජයට දෙන්නේ. ඒත් මේ රාජ්‍යෝග අධ්‍යාපනයේ අරමුණ ඉලක්කය මොකද්ද? අවසන් අරමුණ සහ ඉලක්කය මොකද්ද බාබා? අපිට දීලා තියෙන අරමුණ හා ඉලක්කය කවුද කියන්නේ? ලක්ෂ්මීනාරායණ දේවි දේවතාවරුන් නේද? දේවි දේවතාවරුන් ලක්ෂ්මීනාරායණ නැත්නම් දේවි දේවතා තත්ත්වය ලැබීම තමයි අපේ අරමුණ ඉලක්කය. ඒත් ඒක දැනගත්තාම තමයි අපිට ලොකුම සතුට ඇති වෙන්නේ. මෙච්චර කාලයක් අපි වන්දනාමාන කර කර හිටිය දේවි දේවතාවරුන් බවට දැන් අපිමපත් වෙනවා කියන උසස්ම උසස් අරමුණ ඉලක්කය තමයි බාම දීලා තියෙන්නේ. එතකොට ඒ අරමුණ ඉලක්කයක් දීලා ඒකට ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඔබගේ සතුටට සීමාවක් නැත. පාසලක් හෝ විශ්වවිද්‍යාලයක් තිබිය යුත්තේ මේ ලෙසට. මේ බොහෝ අදෘශ්‍යමානයි. නමුත් මේක අදෘශ්‍යමානයි. ඒ කියන්නේ මේක පේන්න කරන දෙයක් නෙමෙයි. අපේ හිත ඇතුලෙන් තමයි මේ අධ්‍යයනය තියෙන්නේ. මේ සතුටට සීමාවක් නැත. මේ සතුට කියානිම කරන්න බෑ. මේ දැන් අපි අර දවස් 21 බ්‍රහ්ම මුහූර්තේ සැසිය කර හුඟක් අය මැසේජ් දාලා තිබුණා සතුට කියානිම කළ නොහැක. නේ මේ දවස් 21 හොඳට කරන්න පුළුවන් වුණා සතුට කියානිම කළ නොහැක කියලා කීප දෙනෙක්ම මැසේජ් දාලා තිබුණා. නේ ඒ කියන්නේ වයි අපි බාබත් එක්ක හිටියා කියලා කියන්නේ අපිට ඇත්තටම ඒ කියානිම කළ නොහැක සතුට ලැබෙනවා. නේ ඉතින් ඒ සතුට ලබා ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. ඊළඟ ධර්මයේ සඳහා සාරාංශය කියනවා මෙම අපවිත්‍ර ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගන්න. කොහෙන්ද ඉවත් කරගන්න කියන්නේ අපවිත්‍ර ලෝකය? බුද්ධියෙන්. ඒ කියන්නේ සිහියෙන් නේද? මේ ලෝකය මතරලා යන්න නෙමෙයි නැත්තම් තමන්ගේ ගෙදරද ගමේද මේ ඉන්න ප්‍රදේශයේද එතන ප්‍රශ්න තියෙනවා කියලා ඒ ප්‍රශ්න වලින් මිදෙන්න වෙනම තැනකට යන්න වෙනම ගිහිල්ලා බණ භාවනා කරන්න එහෙම නෙමෙයි බාබා කියන්නේ. බාබා කියන්නේ අපවිත්‍ර ලෝකය, දුක්ඛිත ලෝකය, දුක්දෙන ලෝකය තමන්ගේ හිතෙන් අයින් කරන්න නේද? හිතෙන් අයින් කරන්න, බුද්ධියෙන් සිහියෙන් අයින් කරගන්න, සිහිය පවත්වා ගන්න පවිත්‍ර ලෝකයක් එක්ක. ඔබගේ පැරණි ශරීරය සහ ශාරීරික ඥාති අමතක කර දමා ඔබගේ බුද්ධිය පරමාත්ම පියාට සහ දිව්‍ය ලෝකයට සම්බන්ධ කරන්න. අපි ඉන්නේ තාම අර ශරීරයේම ඒ ශාරීරික ඥාතිත මිතුරන් ඒගොල්ලොත් එක්කම ඉන්නේ. නමුත් අපේ සිහිය තියෙන්නේ පරමාත්ම පරම සත්‍ය පියා සහ දෙව්ලොවත් එක්ක. එතකොට එහෙම අපේ සම්බන්ධතාවය අපේ සිහිය එතන තියෙනකොට අනිවාර්යයෙන්ම අපේ ගති ස්වභාවයන එහා සමාන වෙනවා. බාබගේ ගති ස්වභාවයක්, දෙවි දේවතාවරුන්ගේ ගති ස්වභාවයක් බවට අපේ ගති ස්වභාවය පත් වෙනවා. ඒකයි දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කිව්වේ අපිට කේන්ති අනේක, ඊර්ෂ්‍යා වෛර තරංගවලට යන ඒවා. ඒවා ගොඩාක් දුරට අඩුවේගෙන යනවා. ඉතින් ඒව අඩුවේගෙන යනකොට අපිත් එක්ක ඉන්න අනිත් ශාරීරික ඥාති හිත මිතුරු ගෙදර දොරේ අය අසල්වැසියෝ අනිත් ඥාති ඒගොල්ලන්ට හොඳ නැද්ද? එහෙම වෙනකොට මේ අපි එහෙම වෙනකොට මේ අපි එහෙම වෙනකොට ඒගොල්ලන්ටත් හොඳයි නේ. ඒකයි බාබා මේ කියන්නේ. ඒ ඥාති හිත මිත්‍රාදීන්ට උනත් අපේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න තියන නිසා තමයි අපි එතන ඉන්නේ. නේ එතනින් පිට වෙන්න කියන්නේ නැහැ අපි එතන ඉන්නවා. නමුත් ඒ වගකින් යුතුකම් කියලා ඒවා බරට ඔළුවේ අරගෙන ඒ බැඳීමෙන් හිතාගෙන ඒවා ඉෂ්ට කරන්න දඟලන්න යන්න එපා. නේ ඒකෙන් තමන්ගේ බුද්ධිය අයින් කරගන්න. තමන් නිදහස් වෙන්න ඒක. ඒ වගකීම තියන්නේ බාබට. ඒක බාබට බාර දෙන්න. බාබට බාර දීලා තමන් බාබත් එක්ක ඉන්න දිව්‍ය ලෝකේ සතුටින් ඉන්න.
එතකොට අනිවාර්යම තමන් හරහා අපි ඔබ හරහා කියන්නේ අපි හරහා ස්වභාවට පුළුවන් අර වගේ කිනුතුකම් ඉෂ්ට කරන්න ඕන තැන්වලට කිසිදු අඩුවක් නැතුව ඒ අවශ්‍ය කරුණු කාරණා ඉෂ්ට කරන්න. ඊළඟට බබ කියන සදාකාලික විවේකී අත්විඳින්නට පියා සහ ඔබගේ උරුමය පිළිබඳ අවධානයෙන් සිටින්න. සෑම කෙනෙකුටම පරම පියාගේ පණිවිඩය ලබා දී ඔවුන්ව නැවුම් බවට පත් කරවන්න. ආධ්‍යාත්මික සේවයේ යෙදීමට ලැජ්ජා නොවන්න. කවුරුත් ලැජ්ජා එහෙම ඉන්නවද මේ කාරණා අනිත් අයට කියලා දෙන්න? ලැජ්ජා වෙන්න මොනවද මෙච්චර හොඳ දෙයක් කියලා දෙන්න නේද? මේ තේ නිසා අනිත් අයට තේරෙන විදිහට ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඉතින් අපිට ඒගොල්ලෝ ගැනත් ඒගොල්ලන්ටත් මේ යහපත සලසන්න ඕනේ කියන ආසාව තියෙනවනම් අනිවාර්යයෙන්ම බාබායකට ක්‍රමවිදි හදලා දෙනවා නේ. ඒකයි බාබා කියන්නේ සදාකාලික විවේකී අත්විඳින්නට පියා සහ ඔබගේ උරුමය පිළිබඳ අවධානයෙන් සිටින්. කොහෙද අපිට ලොකුම විවේකී ලැබෙන තැන? කොහෙද සිස්ටර් අශෝක? සිස්ටර් අශෝක හෙනව නේද? අපිට ලොකුම විවේකී ලැබෙන තැන කොහෙද? මතනම් කියලා සිස්ට කියනවා. සිස්ටට විතරක් අපිටත් එහෙම තමයි නේද සිස්ට? මේ බාබාගේම සිහියෙන් ඉන්නකොට නේ නේද? ඒ කියන්නේ බාබාගේ සිහියෙන් ඉන්නකොට අපි කොයි ලෝකෙත් එක්කද සම්බන්ධ වෙන්නේ? නිර්වාණ ධනවත් එක්කන්න බලන්න ලස්සනට ඒක ආපු විදිහ නේද? නිර්වාණ ධනව, නිහඬ ධනව, ජීවාත්ම ලෝකය, ශාන්ත දේශය, අපේම නිවහන නේ, ජීවාත්මය වෙන මගේම නිවහන. ඉතින් මගේම නිවහනේ මම ඉන්නකොට එතන ඇරෙන්න වෙන කොහෙද අපිට විවේකයක් තියෙන්නේ නේද? ඉතින් අන්න ඒ විවේකය ලබා ගන්න පරමාත්ම පියා ඔබගේ උරුමයක් පිළිබඳ අවධානයෙන් සිටින්න කියලා බබ කිව්වේ ඒකයි නේ. ඒ වගේම ඒ පිළිබඳ තමන් ඒ විවේකය ලබල එහෙම නැවුම් වෙලා සැහැල්ලු වෙලා ඒ තමන් ගත්ත ඒ නැවුම් භාවයේ තමන් ගත්ත ඒ වින්දන ගැන අනිත් අයටත් කියන්නේ. අනිත් අයටත් මොකද ඒගොල්ලෝ හොය හොය ඉන්නේ ඇත්තටම. සමහරට එකපාරට පිළිගන්න බැරි වෙනවා වගේ නිකන් සමහර අයගේ කර්ම ශක්තිය හැටියට ඉතින් ඒගොල්ලන්ට ටිකක් කල් යනවා වෙන්න පුළුවන්. නමුත් හැමෝම මේක හොය හොය ඉන්නේ. ඒ නිසා අපි ඉවසීමෙන් එයාටත් කියලා දෙන්න පුළුවන් දවස එන දවස හරියට බලාගෙන නේද? සිදුවීම බලාගෙන අපි අනිත් අයටත් උදව් කළ යුතුයි. බාබට උදව් කරන්න ඕනේ අනිත් අයවත් ලං කරගන්න. වරදානේ ඔබ නිරතුරුවම පරම පියා ඉදිරියේම අසුන්ගෙන සතුට විඳිමින් වෙහෙස නොදැනි අලසකමින් නිදහස් වේවා. උන්න අලසකම ගැන අද බාබා කියනවා නේ. අලසකම කියන්නේත් මහා ලොකු පාපයක් නේ. ඒක තමන්ටත් හානි අනිත් අයටත් හානි, මුළු මේ ආධ්‍යාත්මික ගමනටම ලොකු හානියක් වෙන දෙයක් තමයි මේ අලසකම. අනිත් දුර්ගුණ වලටත් වඩා කේන්ති වෛරය රාගය ලොකු ලොකු පාප තමයි. නමුත් ඒහා සමානම තව පාපයක් තමයි බ්‍රහමින් කෙනෙකුනාට පස්සේ බීකේ දරුවෙක් ගාබගේ දරුවෙක් බවට පත් වුණාට පස්සේ මේ අලසකම. දැන් බාබගේ දරුවෙක් බවට පත් වුණාම සමානට අර අලසකම සෝරි මේ අර කේන්තිය වෛරය ඒ වගේ දේවල් පුළුවන් තරම් අඩු කරගෙන ඉඳීවි බාබා කියලා දෙන දේවල් නිසා. නමුත් අලසකම එන්න පුළුවන්. ඒක ලොකු පාපයක් වෙනවා. අන්න ඒ ගැන බාබාද කතා කරන ඒ අලසකමින් නිදහස් කෙනෙක් බවට ඔබ පත් වේවා කියලා. කොහොමද අලසකමින් නිදහස් වෙන්න පුළුවන්? ඔබ ඕනෑම සංස්කාරයක් හෝ ගති ස්වභාවයක් පරිවර්තනය කිරීමේදී අධෛර්යයට පත්වන්නේ හෝ නොසැලකිලිමත් වන්නේ නම් එය වෙහෙසට පත්වීමේ ස්වරූපයකි. වෙහෙස නොදැනීම යනු කිසිම අලසකමක් නොතිබීමයි. මොන වෙහෙසක් දැනෙන්න බැහැ. මේ ආකාරයෙන් අලසකමින් නිදහස් දරුවන් නිරන්තරයෙන් පුද්ගලිකවම පරම පියා ඉදිරියේ අසුන්ගෙන සතුට අත්විඳි. ඔන්න අලසකම නැති වෙන්නේ බාබත් එක්ක නිතරම බාබේ ඉස්සරහම නිතරම වාඩි වෙලා ඉන්නවනම් අලසකමක් එන්නේ නැහැ. ඔවුන්ගේ සිත්වල කිසිම ආකාරයක දුක් රළ නොමැත. එබැවින් නිරන්තරයෙන් පරම පියා ඉදිරියේ සිට සතුට අත්විඳින්න
මේ අලසකමක් ඉන්නේ නැහැ, නිරන්තරයෙන් සතුටින් ඉන්න හැම කිසිම බාබත් එක්ක ඉන්නේ. ඥානය සම්බන්ධ වැඩක් කරගෙන ඉන්න අපේ වැඩ සාදයන් සිස්ටලත් කිව්වේ මේ උයන පිහන ගමන්, ගෙදර දොරේ වැඩ කරන ගමන්, ගේ අතුපත් ගාන ගමන්. ඉතින් අතින් පයින් ඒ වැඩ ටික කොහොම හරි කෙරෙනවානේ. ආයමුතේම හිතන්න දේවල් නැහැනේ, ඔය වැඩ ටික කෙරෙනවා. ඒ යන අතරේ තමන්ගේ සිහියේ දැන් ඔය බාබගේ මුරලි පන්තියක් දාගෙන ඒ වැඩ ටික කරනවා. නැත්නම් ඒ වැඩ ටික ඉක්මනට ඉවර වෙන නිසා ඉතුරු වෙන කාලේ තව ටිකක් මුරලි එක අහන්න ගන්නවා, මුරලි කියවන්න ගන්නවා. තව මොන හරි දැන් සිස්ටත් කිව්වේ, සිස්ටත් කිව්වේ අර භාවනා කතන හැම අය අහනවා කියලා නේද? තව අපි තව සිස්ට කෙනෙක් කිව්වා ඔය දවස් 21ටම දීපු භාවනා කතන ටික එයා වෙනම අරගෙන ආයය අහලා වෙනම එයා ලියා ගන්නවලු. මේ හේතික ඔක්කොම ලියනවලු. ඒක ලියලා ඒක හොඳට ඔළුවට ගියාම එතකොට එයා භාවනා කරන්න වැඩිච්ච වෙලාවකත් ඒ තීස හොඳට ඔළුවේ වැඩ කරනවා. ඉතින් අන්න ඒ විදිහට කිසිම එතකොට කොහෙද අලසකමක් තියෙන්නේ නේද? ඒ වගේ වැඩ ටික කරගෙන යනකොට හරි උනන්දු උද්‍යෝගය තියෙන්නේ. සිස්ටලත් ඒ විදිහේ මේ බබ කියන්නේ එක එහෙම එතන දුක් කරල නැහැ. මේ නිරන්තරයෙන් පියා ඉදිරියේ ඉන්නවනම් නිරන්තරයෙන් සතුට අත්විඳින්න පුළුවන්. ඒකයි බබද වරදානය දෙන්නේ, ඔබ නිරතුරුවම පරම පියා ඉදිරියේ නසුන්ගෙන හින්ද සතුට අත්විඳීමෙන් වෙහෙස නොදැනී අලසකම නිදහස් වේවා. බාබා ඉදිරියේ නම් නිතරම ඉන්නේ, Tamanta අලසකමක් එන්නේ නැහැ. හැම දෙයක්ම හරි සිදුවට කරගෙන යන්නේ හිතේ ලොකු ප්‍රාණයක් එනවා. තාතේ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමට ඔබගේ සෑම සිතිවිල්ලකින්ම පුණ්‍ය කර්ම ඔබගේ වදන් වලින් ආශිර්වාද මොකදවා රැස් කරගන්න. ඔන්න සාර්ථක වීමේ රහස. මිනිසු දැන් මේ සාර්ථක වෙන්න කියලා එක එක දේවල් ලෝකෙ කරනවනේ නේද? සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වෙන්න නෑ. කියන්නේ එයාගේ හැම දෙයක්ම සාර්ථකයි. සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වෙන්න හැම විටම හැම සිතුවිල්ලකින්ම පුණ්‍ය කර්මයක් කරෙන්න ඕනේ. හරි? හැම සිතුවිල්ලක්ම පින් සිතුවිල්ලක් වෙන්න ඕනේ. ඒ වගේම හැම වචනයක්ම වදන් වලින් ආශිර්වාද. මේ හැම වචනයක්ම තවත් කෙනෙක්ට ආශිර්වාදයක් වෙන වචනයක්. ආශිර්වාදයක් කියන්නේ මේ තවත් කෙනෙකුට යහපතක් වෙන දෙයක්. අර වේවා 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 කියලා ආශිර්වාද කරනවා නෙමෙයි. තවත් කෙනෙකුට යහපතක්. නිකන් වේවා කිව්වත් හිත ඇතුලේ තියෙන කුණු නම් ඒකේ ආශිර්වාදයක් කියන්නේ නැහැනේ. නැහැ. මේ බාබගේ දැනුම කියලා දීලා මේ සතුටින් ඉන්න විදිය කියලා දීලා මේ කොහොමද නිතර සතුටින් ඉන්නේ, උදේ පාන්දර නැගිටින්ද නැගිටිනකොට සතුටින්ම නැගිටින්න පුළුවන් වෙන විදියට කොහොමද රාත්‍රියේ නිින්ද සතුටින් නිින්දට යන්නේ කියන දැන් ඔය සිස්ටර්ලා කරන ඒ ක්‍රම ගැන ඒ දේවල් ගැන අනිත් අයටත් කියලා දීලා නේද? අනිත් අයටත් ඒක මොකද හැමෝම දැන් ඒ විදිය දෙයක් නේ හොවෙන්නේ. අද කාලේ කොච්චර නම් මිනිස්සු ඉන්නවද රාත්‍රියට හරියට නිින්ද යන්නේ නැතුව. නේ නිින්ද යන්නේ නැහැ නේ, නිදා ගන්න බෑ. නිදිපෙතිත් බොනවන හොතේත් නිින්ද යන්නේ නැහැ නේ. නිදා කොට එක්ක මොන මොන හරි ප්‍රශ්න කරදර ඔළුවේ වැඩ කරනවා නේ. මේ මන්නේ නැත්නම් මොන හරි ලෙඩ රෝග, ශාරීරික ලෙඩ රෝග ඒව වැඩ කරනවා නේ. මේ මෙහෙම නිදා ගන්න බැරුව ඉන්න කොච්චර ඉන්නවද නේ. දැන් අපිට නම් එහෙම නිදා ගන්න බැරි වෙලා ගියත් බාබා සිහි කරහම මාමත් එක්ක ඉන්නකොට නිර්වාණ ධනවත් එක සම්බන්ධ වුණාම දන්නේම නැතුව අපි නිින්දට වැටෙනවා. සුවදායි නිින්දක් අපි ලබනවා නේ. ඉතින් ඒකම කියලා දෙන එක තව කෙනෙක්ට කොච්චර ලොකු පිනක්ද නේ. ඉතින් අන්න එහෙම Taman කස්සිකා කියන හැම වචනයකම ඒ විදිහේ අනිත්‍යයට යහපතක් වෙන දෙයක්, ආශිර්වාදයක් නේ. මේව රැස් කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම අපි සාර්ථකත්වයේ ප්‍රතිමූර්තින් වෙනවා කියලා මම අවසන් කරනවා. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. සිස්ටර් විසාකට ඉක්මනට යන්න ඕනේ නම් සිස්ටර්ගේ පොයින්ට් එක ඉස්සලා කියන්න බලන්න. මොකද ජීවිතේ සාර්ථක වීමේ රහස සමහරවිට අපි මේ හැම සිතුවිල්ලක්ම පිළිසුදු කරගෙන හැම වචනයක් හරහාපත් ඉන්නේ අනිවාර්යෙන්ම අන්තිමට අපු කාරණේ නේ. ජීවිතේ සාර්ථකත්වය කියන්නේ හැම සිතුවිල්ලක්ම පවිත්‍ර පුණ්‍ය සිතුවිල්ලක්, පින් සිතුවිල්ලක්, පිරිසිදු සිතුවිල්ලක් වෙන්න ඕනේ. ඒ වගේම කියන හැම වචනයක්ම ආශිර්වාදාත්මක වචනයක්. ඒ කියන්නේ අනිත් අයට යහපතක් කියන වචනයක් වෙන්න ඕනේ. හොඳයි. ඊළඟට තව කවුද?
මොනාද අපි අමතක කරන්න ඕනේ? හිතට එන නොයකුත් කර්ම බාධක නිසා එන දුක කරදරය ඒ වගේ එන සිතුවිලි අමතක කරලා ඊළඟ මොනවද කරන්නේ? බාබත් කියනකොට හොමත් සතුටින් වැඩ ටික වෙනවනේ සිස්ට. දුක නැති වෙනවා. අන්න ඒකයි. නේ නිරන්තර සතුටින් නේ සදාකාලික සතුටේ සතුටක් අපිට එනවා නේ. ඒ සතුට අතිේන්ද්‍රිය සතුටක් නේ. ඒ නිසා අපිට කාටවත් ඒ සතුට නැති කරවන්නත් බෑ නේ. නියම විවේකයේ ලැබෙනවා. හොඳයි ඊළඟට කවුද කියන්නේ? ඒතට අලසකමක් එන්නෙත් නැහැ. බාබත් එක්ක වැඩ ටික කරනකොට අයිති ඔක්කොම හොඳට කරනවානේ. පිළිවෙලට කරනවානේ. ඒතට අලසකමකට රින්ග වෙන්න උඩක් නැහැ. අන්න වෙලාවට ඉස්සෙල්ලා වැඩ ටිකක් ඉවර වෙනවානේ. හොඳයි සිස්ටර් අමරා සිස්ටර් ක්‍රිෂාන්ති. ඔබගේ සිහිය පරමාත්ම පියා සත්‍යුගේ පියා ගන්න. ඔබගේ සිහිය පරමාත්ම පියා කෙරෙහි සත්‍යුගේ නේ අපිට ලැබියාගෙන් ලැබෙන උරුමය කෙරෙහි සම්බන්ධ කරගන්න. එතකොට ඔබ නිරන්තරයෙන් නැවුම් ඉඳීවි නේ. ඔන්නතට අද දවස නැවුම් දවසක් නේ. ඔන්න හොඳට මතක තියාගන්න 2021 ජනවාරි 22 අද දවස නැවුම් දවසක් මේ අලුත් දවසක්. ඒ නැවුම් භාවය දැසිස්ස විශාක ළමයි එක්කගෙන ඉස්කෝලෙට ගියත් ඔන්න බලන්න අද දවසේ නැවුම් දවසක්. හොඳද? නේ? එතන ගිහිලා ඒ වැඩේ කරා. ඒ හරිම ලස්සනට එතන කෙරෙන්න තියෙන වැඩ ටිකත් කරගන්න පුළුවන්. නේ? හොඳයි. සිස්ටමරා ඉන්නවද? මොකද්ද පොයින්ට් එක? හොඳයි. එහෙමනම් අපි අවසන් කරමු බබගේ ආශිර්වාද අපහු මතක් කරගෙන. මම ඒක කියන්න ඒත් එක්ක අපි නවතිමු. වරදානය. ඔබ නිරතුරුවම පරම පියා ඉදිරියේම අසුන්ගෙන සතුට අත්විඳීමෙන් විශේෂ නොදැනි අලසකමින් නිදහස් වේවා. ඔබ නිරතුරුවම පරම පියා ඉදිරියේම අසුන්ගෙන සතුට අත්විඳීමෙන් විශේෂ නොදැනි අලසකමින් නිදහස් වේවා. ඕනෑම සංස්කාරයක් හෝ ගති ස්වභාවයක් පරිවර්තනය කිරීමේදී අධෛර්යයට පත්වන්නේ හෝ නොසලකිලිමත් වන්නේ නම් එය විශේෂයේ ස්වරූපයකි. විශේෂ නොදැනීම යනු කිසිම අලසකමක් නොතිබීමයි. මේ ආකාරයෙන් අලසකමින් නිදහස් දරුවන් නිරන්තරයෙන් පරමාත්ම පියා ඉදිරියේම හිඳ සතුට අත්විඳේ. ඔවුන්ගේ සිත්වල කිසිම ආකාරයක දුක් රළ නොමැත. එබැවින් නිරන්තරයෙන් පරම පියා ඉදිරියේ සිට සතුට අත්විඳින්න. නිරන්තරයෙන් පරම පියා ඉදිරියේ සිට සතුට අත්විඳින්න. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. ඕම් ශාන්ති.